ඔබට තෙරුවන් සරණයි. උන්වහන්සේගේ වැඩමවීම වෙනදාට වඩා කලින් සිරසෙ FM පන්සිල් මළුවේදී සිද්ධ වෙනවා. මාසයක තුන්වන ඉරිදාවේදී උන්වහන්සේගේ වටිනා සදහම් සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබට මේ මාසේ මුල් ඉරිදාවේ උන්වහන්සේගේ හඬ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් පහදාගත යුතුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පහුගිය දිනක ඇතිවෙච්ච විනාශකාරී සිද්ධියත් එක්ක බොහෝ දෙනෙක්ට තමන්ගේ ප්‍රියයන් අහිමි වුණා. ඒ වගේම ජීවත් වීම පිළිබඳව අවිනිශ්චිත බවක් සිත තුළ ඇති වුණා. අපේ ස්වාමින් වහන්ස මෙහෙම බලද්දී සමාජයේ බහුතරයක් විශාල මානසික පසුබෑමකට ලක් වෙලා සිටිනවා ස්වාමින් වහන්ස. අවසරයි ස්වාමින් වහන්ස මේ වෙනුවෙන් ඔබ වහන්සේ අපිට ධර්මානුකූලව පහදා දෙන්නේ කුමක්ද? මම භික්ෂුවක් හැටියට පුතේ ප්‍රශ්නයක් විග්‍රහ කරන්න ඕනේ ධර්මානුකූලව නේද? ධර්මානුකූලවයි ප්‍රශ්නයක් විග්‍රහ කරන්න ඕනේ. දැන් ඔබ ඔය කියන කතා තුල ඔබ මොකද්ද ඔය කියන්නේ කියන්නකෝ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ දුක නේද ඔය කියන්නේ? වෙන දෙයක් තියනවද ඔතන? ඔය කිව්වේ එකම කාරණයක් තුල. එතකොට දැන් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් කියන්නේ මොකද්ද? අප්‍රියන්නා එක්වීමක් නෙමේද? එහෙනම් දරුවෝ ඔය කියන සෑම කතාවක්ම ඔය මේ මොකක් ගැනද ඔබ කියන්නේ? දුක කියන කාරණේ ගැන. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් මේ ඔක්කොම ඔබ ඔය කියන්නේ දුක පිළිබඳව. එතකොට මේ මොහොතේ පුතේ මේ රටේ සෑම කෙනෙක්ම මේ කතා කරන්නේ ඔය දුක පිළිබඳව. වෙනද යන්නේ මේ මරණ තුවාල වීම විනාශ වීම පුපුරා යෑම අප්‍රියන්ගෙන් හා එක්වීම ප්‍රියන් අහිමිවීම ප්‍රියන් කී දෙනෙද 300 ගානක් අහිමුණානේ නේද? තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන්ගේ නංගි තමන්ගේ ඥාතිය ප්‍රියන් අහිමි වුණා 300 ගානක් සමාජයට 500 ගානක් තුවාල වෙන්න. ඒ වගේ අප්‍රියන්නා මුරු රටටම එක් වෙන සිද්ධ වුණා. හිතා ගන්න බැරි විදියට අප්‍රියන්නා එක් වෙන සිද්ධ වුණා. ඒ වගේම නෝනා අපි මේ කතා කරන දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුවක් නිසාමයි සකස් වුනේ කියලා. හේතුවකින් තොරව කවදාකවත් දුක සකස් වීම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇති වෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක ඇති වෙන්න එකම හේතුව ඉපදීමයි කියලා. ඔන සුන්දර ධර්මය. එතකොට මේ දුක සකස් වුනේ ඉපදීම නිසායි. ඒ නිසා දරුවෝ මේ මෙතන මේ වර්තමානයේ සමාජයේ තියෙනා වූ මේ තත්වය පුතේ සුන්දර ධර්මයක් දරුවෝ. හුඟක් අය මේක ගැන බය වෙලා දඟලලා කෑ ගහලා හැංගිලා පංච නීවරණ වඩාගෙන ජීවත් වුණත් අනේ පුතේ මම නම් දකින්නේ සුන්දර ධර්මයක්මයි. මේ ධර්මයේ ඒහිපස්සික ගුණ අපි දකින්නේ. ධර්මයේ ඒහිපස්සික ගුණය කියන්නේ මොකද්ද? ධර්මය විවෘතයි. ධර්මයේ කවදාකවත් සංගන්න බැහැ. ධර්මයේ කොතනකවත් අපිට හංගලා තියන්න බැහැ විවෘතව අපිට පේනවා. ඒතර පුතේ අපි මේ දකින්නේ ධර්මයේ ඒහිපස්සික ගුණය. මම ඒ ඒහිපස්සික ගුණයට යන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා ඔබට කිව්වා මේ දුක අපිට සකස් වුනේ කුමක් නිසාද? ඉපදීම නිසා. එහෙනම් මේ මොහොතේ මේ දුක දකිද්දී ඔබ දැස් දෙක පියාගෙන දකින්න ඕනේ සිංහල බෞද්ධ කෙනෙක් වේවා Hindu කෙනෙක් වේවා ක්‍රිස්තියානි කෙනෙක් වේවා පුතේ මුස්ලිම් මහත්මෙක් වේවා මේ දුක සකස් වුනේ ඉපදීම නිසාමයි කියලා. එතකොට එතනදී ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදීම සකස් වෙන්නත් හේතුවක් තියෙනවා. හේතුවකින් තොර උපදීම ලැබෙන්නේ නැහැ. ඒ ඉපදීම සකස් වෙන හේතුව කුමක්ද? භවය සකස් වෙන නිසාමයි. තේරුණාද? භවාත්‍රය කියන්නේ මොකද්ද? කාම භව, රූපී භව, අරූපී භව කියන මේ භවාත්‍රය කෙරේ ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසායි. අන්න දක්ෂයා. මම මේ කතා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනේ සැබෑම දක්ෂයා ගැන. දුර්වලයා ගැන මම පස්සේ දැන් කියන්නම් ඈ. දැන් මේ කතා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනේ සැබෑ දක්ෂයා පිළිබඳව. ඒක තේරුණාද? මේ බුදුරජාණන් වහන්සේගේ ඇකේ ඉපදෙන්න ඔබ කැමතිනම් ඔබ මේ ව්‍යාසනය මේ විදියට දකින්නම වෙනවා. එහෙනම් දැන් මේ දුකයි අපි දකින්නේ. දුක ඇති වෙන්න හේතු දෙකක් නැහැ. මේ දුක ඇති උනේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා නැත්තම් විපක්ෂ නායකතුමා නැත්තම් කොහෙවත් කාගේවත් දුර්වලභාවයක් නිසා නෙමේ. දුර්වලභාවයක් නිසා තමයි. නමුත් පුතේ සැබෑ ධර්මානුකූලව හේතුව මේ දුක සකස් වුනේ ඉපදීම නිසා. ඉපදීම සකස් වුනේ භවාත්‍රය කෙරේ අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා. ඒතර බුදුරයන් වහන්සේ දේශනා කරන භවාත්‍රය කෙරේ තෘෂ්ණාව ඇති වුනේ හේතුවක් නිසාමයි කියලා ඉබේ හටගන්නේ නැහැ. ඒ හේතුව තමයි පුතේ උපාදානය බැඳී යාම නිසා. උපාදානය බැඳී යනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, අන්න සීලවුත උපාදාන. අපි මේ උපාදානයන් කෙරේ බැඳී යාම නිසායි භවාත්‍රය සකස් වුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානයත් ඉබේ ඇති වුණා නෙමෙයි. උපාදානයටත් හේතුවක් තියෙනවා. උපාදානයට හේතුව කුමක්ද?
තුෂ්ණාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක් කෙරේ තුෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරේ යූ තුෂ්ණාව. මේ තුෂ්ණාව නිසාමයි මේ පංච උපාදානස්කන්ධ කෙරේ තුෂ්ණාව නිසාමයි සත්වයා තුළ මේ බැඳී යාම කාම උපාදාන, දික්ඛ උපාදාන, අනසීලවත් උපාදාන මේවා කෙරේ තුෂ්ණාව සකස් කරගන්න බැඳී යන්නේ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුෂ්ණාව තිබේ ඇති වෙන දෙයක් මේ. තුෂ්ණාව සකස් වෙන්නේ කුමක් නිසාද? පස්සය කෙරේ ඇති කරගත්තා වූ කැමැත්ත නිසා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ කෙරේ ඇති කරගත්තා වූ ඇලීම්, ගැටීම්, උපේක්ෂාව කියන මේ වේදනාව නිසා, විඳීම නිසා. එනම් දරුවෝ මේ වේදනාව, මේ පස්සය සකස් වුණේ කුමක් නිසාද? අවිද්‍යාව නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය නොදැනීම. එහෙනම් දරුවෝ මේ සුන්දර වෙසක් උත්සවයක් එළඹිලා තියෙන වෙලාවේ තෙමගුල ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිද්ධ වෙච්ච මේ සුන්දර වෙලාවේ පුතේ රට පුරා තොරන් 100ක් හදලා මහා වෙසක් කූඩු 1000ක් හදලා දන්සල් 100 ගාණක් දීලා අපි දකින්නා වූ වෙසක් උත්සවයකට වඩා සුන්දර ධර්මයක් මේ මොහොතේ අපි දකින්න පුතේ. ඒ නිසා මේ සුන්දර මේ ධර්මය තුලින් දරුවෝ අපි නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන්ගෙන් තොර ස්වභාවයක් මතු කරගන්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. මම මුලින් කිව්වා මේ ඔබ දකින්න ධර්මයක් කියලා. මේ සිද්ධීන් අපිට දකිද්දි පුතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තරම් මේ උතුම් මහා සංඝරත්නයේ තරම් පුතේ අර්ථය ශක්තිමත් කරන වෙන ධර්මතාවයක් නම් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි අපි මේ තුලින් දකින්නේ. බුදුරජාණන් වහන්සේ පමණයි දේශනා කළ තියෙන ඕනා අනාගතේ මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. අපේ අම්මා පුංචි කාලේ අපිට කිව්වේ, අපේ වැඩිහිටියෝ අපිට පුංචි කාලේ අපිට කිව්වේ මුර්ගසන් වර්ෂාව කියලා. ස්වාමීන් වහන්සේලා පවා බලට අපි මං අහගෙන අපි පුඩි කාලේ කියන මුර්ගසන් වර්ෂාවක් ඇති වෙනවා කියලා. මුර්ගසන් වර්ෂාවක් ඇති වෙලා මේ සියලුම නරක වැඩ කරන මිනිස්සුයෝ ඒකට ගහගෙන ගිහිල්ලා විනාශ වෙලා යනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මුර්ග සංඥාව කියලා. මුර්ග සංවර්ෂාවක් නෙමෙයි. ඒතකොට මේ මුර්ග සංඥාව කියන්නේ නෝනා මිනිස්සයා මුර්ගේ බවට පත් වෙනවා. අපි මේ දකින්නේ නෝනා ඒ මුර්ග සංඥාවේ බීජ අවස්ථාව. දැන් අපිට මුර්ග සංඥාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක්, පැහැදිලි සහතිකයක් අපිට දැන් ලැබිලා තියෙනවා. ක්‍රියාත්මකව ලැබිලා තියෙනවා. අපි මෙච්චර දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඇහුවේ, බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාවෙන් අපි ඇහුවේ. ඒතකොට දැන් සමහරුව අපෙන් ප්‍රශ්න කළා, කොහොමද ස්වාමීන් වහන්සේ මිනිස්සයා දැනුමෙන් දවසින් දවස ඉස්සරහට යනවා, මිනිස්සයා සදාචාරාත්මක පැත්තෙන් ඉස්සරහට යනවා, කොහොමද මුර්ග සංඥාවක් ලෝකෙ සකස් වෙන්නේ කියලා. එහෙනම් දරුවෝ මුර්ග සංඥාවේ බීජමය අවස්ථාවන් තමයි වර්තමානයේ මෙතන දැන් මතුවලා තියෙන්නේ. එතකොට මේ මුර්ග සංඥාව කියන්නේ මොකක්ද? මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා නෝනා මේ බුදුදහම අතුරුදහන් වෙලා එනවා. අරියෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙනවා. අරියෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙද්දී අනෙකුත් ආගම්, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, මේ ආගම් වල තියෙන ගුණාත්මක භාවයත් පල්ලෙහාට වැටෙනවා. අපි මේක පන්සිල් මළුවෙන් අප්‍රමාණ කියලා තිනවා. මේ ලෝකේ අනිකුත් සියලුම ආගම් වල ගුණාත්මක භාවය මේ මොහොතේ ශක්තිමත්ව තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරෂ්ඨාංගික මාර්ගය නිසාමයි නෝනා. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල සිංහල බෞද්ධ ජනතාව සීලය තුල, සද්ධාව තුල, මෛත්‍රිය තුල, සමාධිය තුල, දානය තුල ශක්තිමත් වෙද්දී අනිත් ආගම් වලටත් අනිවාර්යයෙන්ම ඒක ජීවිතවලට එකතු කරගන්න වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය ශක්තිමත් කරගන්න වෙනවා. නැත්නම් ඒගොල්ලන්ට රඳා පවතින්න බැහැ. නමුත් බුදුදහමේ ගුණාත්මක භාවයේ ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වෙන මොහොතේ අනිත් සියලු මාගම් වල ගුණාත්මක භාවයේ අතුරුදහන් වෙලා යනවා. තේන්නද? ඒගොල්ලන්ට තරඟ කරන්න කෙනෙක් නැහැ. එතනදී නෝනා ලෝකේ ඉතුරු වෙන්නේ මෙන්න මේ මොහොතේ ඔය මතුවලා තියෙන ආවෝය ආගමික දීෂණයයි. එදාට නෝනා අද අපි මල් පූජා කරලා, පහනක් පත්තු කරලා, බුද්ධ පූජාවක් තියලා අපි ආමිසෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරනවා. අපි ප්‍රතිපත්තියෙන් සීලයක් ආරක්ෂා කරලා, භාවනාවක් වඩලා ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරනවා. නමුත් එදාට ඔය මුර්ග සංඥාවෙදි නෝනා ඒගොල්ලෝ තමන්ගේ දෙවියන් වන්දනා කරන්නේ, දෙවියන් පූජා කරන්නේ ලේ ඉන්නෝන ජනතාවගේ මසින්. එතකොට නෝනා මේ කරන දෙයින් අපිට පැහැදිලි වෙනවා මුර්ග සංඥාව කියන්නේ පෙනි පෙනි දකින ධර්මතාවයක්. අපි ඔබ වහන්සේ පැහැදිලි කරන ලද ඒ තත්වයට හේතු අපේ ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ගේ වරදද? ජනතාවේ වරද. මුර්ග සංඥාව සකස් වෙන්නේ හේතුඵල ධර්මයන්. බුදුරජාණන් වහන්සේ කියනෝනේ ජනතාව සීලෙන් බැහැරවීම.
ජනතාව මෛත්‍රියෙන් බැහැරවීම. ඒ නිසා මේ මොහොතේ අපි මේ දකින දේ තුලින් ඕනා අපි සුන්දර ධර්මයක් ජීවිතයට එකතු කර ගන්නවා වගේම සංසාර බය කියන කාරණේයි අපි ජීවිතයට එකතු කර ගන්නවා. සංසාර බයයි. එහෙම නැතුව මේ මොහොතේ බෝම්බ කරුව සිහිපත් කරමින් මුස්ලිම් ජනතාව සිහිපත් කරමින් අන්තවාදය සිහිපත් කරමින් අන්තවාදයට උපකාර කරන්නා වූ ධර්මතාවයන් සිහිපත් කරමින් එහෙම නැත්නම් මේ වගකීම් විරහිත රජය සිහිපත් කරමින් අපි ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා නම් දැන් ඕකනේ සිද්ධ වෙලා තියෙන්නේ මේවා සිහිපත් කරමින් ද්වේෂය වඩනවා මේවා සිහිපත් කරමින් ලෝභ සිත් වඩනවා පංච උපාදානස්කන්ධය කෙරේ මේවා සිහිපත් කරමින් මෝහය වඩනවා එතකොට මේවා වඩන්න 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 නෝනා මොකද්ද වෙන්නේ ඒ වඩන කෙනා ඒ කියන්නේ අපි අනාගතේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වීමට අදාළ සංස්කාරයන් රැස් කර ගන්න හොඳට තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ මේ මොහොතේ මරාගෙන මැරෙනේ මිත්‍යා දෘෂ්ටික පාපකාරී මිනිස්සයෝ නිසා ඔබත් අනාගතේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වීමට අදාළ සංස්කාර රැස් කර ගන්න ඔබත් අනාගත මුර්ග සංඥාවේදී මුර්ග සංඥාව කාලෙ දිනෝනා එදාටම අද වගේ අපි රජ සෙල්ලම් කරනවානේ ක්‍රිකට් ගහනවා වොලිබෝල් ගහනවා ෆුට්බෝල් ගහනවා මේ මල්ලව පොර කරනවා කොට්ට පොර ගහනවා බනිස් කනවා ඔවා කරනවානේ නෝන එදාට ඔය සෙල්ලම් නැහැ එදාට සෙල්ලම කියන්නේ මොනවා තමන්ට ඉපදුන දරුවා ගිහිල්ලා අද අපි ගිහිල්ලා කළු ගලේ ගහන්නේ මොකද්ද පොල් ගෙඩියක් නේද අද පොල් ගෙඩියක් ගහන්නේ එදාට කළු ගලේ ගහන්නේ තමාගේම ලේයින් උපන් දරුවා හිනා වෙවි සතුටු වෙවි දෙවියන් උදෙසා විමුක්තිය උදෙසා තමන්ගේ ස්වර්ගය උදෙසා අර ලේයින් උපන් දරුවා ගිහිල්ලා කළු ගලේ ගහනවා නෝන නමුත් ඔබ මේ මොහොතේ ද්වේෂය වැඩුවොත් එදාට ඒ කළු ගලේ ගහන දරුවා පටිච්ච සමුප්පන්න ඔබ වෙන්න පුළුවන් එදා ඒ කළු ගලේ ගහන දරුවාගේ තාත්තා ඒ මිනිමරු තාත්තා පටිච්ච සමුප්පන්නව ඔබ වෙන්න පුළුවන් ඒ මිනිමරු අම්මා පටිච්ච සමුප්පන්න ඔබ වෙන්න පුළුවන් පුතේ අපි මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිබඳ මේ මොහොතේ ද්වේෂය වැඩුවා ඔබ පිටිපස්සෙත් මම පිටිපස්සෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීමට අදාළ සංස්කාර සැඟවිලා තේරුම් ගන්න ඕනේ ඔබ පිටිපස්සෙත් මම පිටිපස්සෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීමේ අතීත අකුසල් සංස්කාර පැංගිලා තියෙනවා මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් කියන්නේ කවුද අසත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂ ආශ්‍රය නිසා යා මොකද්ද ලබන්නේ මිච්ඡා ධර්මය මිච්ඡා ධර්මය කියන්නේ මරාගෙන මැරිලා සුගතියට යනවා කියන මිච්ඡා ධර්මය මරාගෙන මැරිලා දෙවියෙක් වෙනවා කියන මිච්ඡා ධර්මය එතකොට යා අසත්පුරුෂ ආශ්‍රය ලබද්දී මිච්ඡා ධර්මයේ ශ්‍රවණය කරද්දී එයා නිරතුරුවම මෙනෙහි කරන්නේ නුවණින්ද අනුවණින්ද අනුවණින් එතකොට යා අනුවණින් මෙනෙහි කරද්දී යා තුල නිරතුරුව වැඩෙන්නේ සම්මා මාර්ගයක්ද මිච්ඡා මාර්ගයක්ද මිච්ඡා මාර්ගයක් අන්න මරාගෙන මැරෙන බොම්බ හේතුඵල ධර්මයක් ඒ ඔයිට වඩා විග්‍රහයක් නැහැ එතකොට ඔබ මරාගෙන මැරෙන්න යනවද මේ මොහොතේ නැහැ ඇයි ඒකත් ධර්මයක් මොකද්ද ඒ ධර්මය කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම අනුවණින් නෙමෙයි ඈ කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මය ඔබ නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරද්දී ඔබ සුන්දර සම්මා මාර්ගය මතු කර ගන්නවා සුන්දර සද්ධාව මතු කර ගන්නවා සම්මා දිට්ඨිය මතු කර ගන්නවා ඔබ අනුවණින් නෙමෙයි මෙනෙහි කරන්න අනුවණින් මෙනෙහි කළා නම් ඔබ මතු කරගන්නේ මිත්‍යා එහෙනම් දැන් මරාගෙන මැරෙන බෝම්බකාරිකුත් අපිත් අතර තියෙන වෙනස ඔබට පේනවද ඔය දෙකේ වෙනස තියෙන්නේ ඔය දෙකේ වෙනසයි තියෙන්නේ නමුත් යම් මොහතක ඔබ පුතේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් බැහැර වෙලා ඔබ අසත්පුරුෂ ආශ්‍රයට වැටුණොත් ඒ අසත්පුරුෂ ආශ්‍රය තුලින් ඔබ මිච්ඡා ධර්මයන් ශ්‍රවණය කළොත් ඒ මිච්ඡා ධර්මයන් ශ්‍රවණය කිරීමෙන් ඔබ අනුවණින් මෙනෙහි කරන්න පුරුදු වුණොත් ඔබත් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් ඔය අහිංසක තරුණිය බෝම්බ බැඳගෙන ආපු තරුණිය හොඳට ඉගෙනගෙන විදේශගතව ඉගෙනගෙන හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ පවුල්වල ඉපදුනත් පුතේ ඔය මිනිස්සයෝ මේ අසත්පුරුෂ ආශ්‍රය නිසාම නෙමේද ඔය විනාශයට පත් උනේ ඔය මිච්ඡා ධර්මයන් නිසාම නේද ඔය විනාශයට පත් උනේ ඔය නුවණින් මෙනෙහි කරන්න තිබ්බ අදක්ෂභාවය නිසාම නේද ඔය දේවල් සිද්ධ උනේ එනන් නෝනා මේ අපි දකින්නේ සුන්දර ධර්මයක් එනිසා ඔබෙත් මගෙත් පිටිපස්සේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වීමට අදාළ සංස්කාර තියෙනවා මේ මොහොතේ අන්න ඒකයි පරිස්සම් වෙන්න ඕනේ ඒ නිසයි මම කියන්නේ මේ මොහොතේ මොනම හේතුවක් නිසාවත් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගන්න එපා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා නෝනා මුළු තුන් ලෝකයේම මිත්‍යා දෘෂ්ටිකයි සුද්ධෝදන රජතුමා මහා මායා බිසෝපව මිත්‍යා දෘෂ්ටිකයි සම්මාදිට්ඨිය ලෝකේ පහළ වෙලා තිබෙන්නේ නැහැ
සිදුහත් කුමාරයා ලෝකේ පහළ වෙද්දි සිදුහත් කුමාරයා මිත්‍යා දෘෂ්ටිය තුල හිටියේ සම්මාදිට්ඨිය තුල නෙමෙයි සම්මාදිට්ඨිය ලෝකෙට පහළ වෙන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ එතකන් සිදුහත් කුමාරයා හිටියේ මිත්‍යා දෘෂ්ටිය තුල සම්මාදිට්ඨිය දන්නේ නැහැ ආරෂ්ඨාංගික මාර්ගයක් දන්නේ නැහැ එතකොට පුතේ මේ මිත්‍යා දෘෂ්ටික ලෝකය තුල අපි විමුක්තිය හැව්වේ මේ මිත්‍යා දෘෂ්ටික ලෝකය තුල මමත් සමාජිකේ ඔබත් සමාජිකෙක් මෙහි මහත්යත් සමාජිකෙක් එනම් පුතේ අපි සියල්ලම එදා විමුක්තිය හැව්වේ අද මුස්ලිම් අන්තවාදී විමුක්තිය හොයන ස්වභාවයෙන්මයි ඔබ පිළිගන්නවද නැද්ද පිළිගන්නවා දෘෂ්ටීන් 62ක් එදා දඹදිවේ තිබ්බෝ මේ විමුක්තියේ නාමයෙන් එහෙනම් දරුවෝ අපිත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධි අවබෝධ කරන්න ඉස්සෙල්ලා විමුක්තිය සිව් කෙව්වෙමයි එහෙම කරද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ අප්‍රමාණ යාගයන් තියෙනවා කියලා සමහරු මිනිස්යෝ නොනා තිරිසන් සත්තු දාස් ගණන්ගේ බෙල්ල කප කපා බෙලි කප කපා ඒ ගලා යන රුධිරේනේ සත්තුන්ගේ මසින් දෙවියන් පුද පුදා පුද පුදා විමුක්තිය ප්‍රාර්ථනා කළා ස්වර්ගයේ ප්‍රාර්ථනා කළා තමත් සමහරු නොනා මේ එළඟි තෙල් කල දාස් ගණන් පුච්ච පුච්චා සුදු හඳුන් දැව ටොන් ගණන් පුච්ච පුච්චා සුවඳ දුම් ටොන් ගණන් පුච්ච පුච්චා දීපෙනි ටොන් ගණන් පුච්ච පුච්චා විමුක්තිය සෙව්ව යාගයන් කළා බුදුරයන් වහන්සේට ස්වාමින් වහන්සේ ලැබිලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අර කූට දත්ත බ්‍රාහ්මණයාගේ වත්තේ සත්තු 3500 බැඳලා ඉන්නවා කියලා 3500 හරක් 750යි එළුව 750යි කුකුල්ලෝ 750යි බැටළුව 750යි ගොන්නාම්බෝ 750යි පැටව 750යි 3500 කූට දත්ත බ්‍රාහ්මණයාගේ මේ වත්තේ බැඳලා ඉන්නවා යාගය කරන්න ආපු යාග බමුණ නොනා සිය ගානක් තියුණු කඩු අතේ තියාගෙන තියුණු පිහි අතේ තියාගෙන තියුණු කිනිසි අතේ තියාගෙන යාගය පටන් ගන්නකන් නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ ඉවසිලි නැත්තේ ඉවසිලි නැතිභාවයේ කුමක් නිසාද සකස් වෙන්නේ? මේ සත්තුන්ගේ බෙලි කපල අමු අමුවේ ගලාගෙන යන ලේ දකින්නකන් ඒ යාග බමුණන්ට ඉවසුමක් නැහැ නෝනා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. වැඩලා කූට දත්ත බ්‍රාහ්මණයාට කියනවා බ්‍රාහ්මණේ ඔබ මොකක්ද මේ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ මම මගේ සුගතියේ විමුක්තිය උදෙසා සුන්දර යාගයක් කරන්නේ. මේ යාගයෙන් මං අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ සුගතියට යනවා කියලා සාදුකාර දෙනවා කූට දත්ත බ්‍රාහ්මණයා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය මේ පන්සිල් පද දුර්වල කරගෙන කරන්නා වූ සෑම යාගයක්ම ඔබලාව සතර අපායටයි අරන් යන්නේ කියලා. එනිසා මේ ලෝක ධාතුවේ තමන්ටත් අනුන්ටත් යහපත උදෙසා හේතු වෙන එකම යාගය මේ පංචශීලයේ යාගයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචශීලයේ යාගයයි කියලා. ඒ වගේම මේ යාගයන් අද තව තව මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා නෝනා අද කඩු අරගෙන පොළු අරගෙන මේ මරාගෙන මැරෙන බෝම්බ අරගෙන තුවක්කු අරගෙන නෝනා මේ මිනිස්යාගේ රුධිරය මිනිස්යාගේ මිනිමස් මිනිස්යාගේ මරණයන් සොයාගෙන ඒවා තුලින් විමුක්තිය සොයන තැනට අද සමාජය පත් වෙලා තියෙනවා හේතුඵල ධර්මයක්. එතකොට මේ පත් වෙන අය වෙන කවුරුත් නෙමෙයි අර අතීතේ අර මහා යාගයන් කරපු යාග බමුණන්මයි නෝනා. අතීතේ ඔබත් මමත් ඒ යාග කළා. මම දෑස් දෙක පියාගෙන මන් දකිනවා පුතේ මන් තියුණු කඩුවක් අතට අරගෙන අතීතේ යාග භූමුවල යාග බමුණෙක් වෙලා අහිංසක සතුන් කී දහහක් මරන්නේ නැද්ද කියලා මන් දෑස් දෙක පියාගෙන දකිනවා. මම එළඟි තෙල් කල දාස් ගණන් පුච්ච පුච්චා සුදු හැඳුන් දව ටොන් ගණන් පුච්ච පුච්චා ගිනි දෙවියන් පුද පුදා විමුක්තිය උදෙසා කොයිසා සංසාරේ යාග භූමියල යාග කරන්නේ නැද්ද කියලා මම දකින්නවා. ඒ වගේමයි කඩු පොළු කිනිසි මන්නා අරගෙන පුතේ විමුක්තියේ නාමයෙන් ස්වර්ගයේ නාමයෙන් මොන සානම් මනුස්ස ඝාතන සිද්ධ කරන්නේ නැද්ද කියලා මම දකිනවා. වර්තමානයේ පුතේ මේ නීතිගරුක සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මේ දඩුවම් ක්‍රමේ සීලාචාර බවට පත් වෙලා තියෙන්නේ. හිරගෙ දෙට්ට නැත්තම් බන්ධනාගාරයට අරින්නේ. අතීතේ මොනවද දුන්නවත් දඬුවා? බුදුරජාණන් වහන්සේ කාලේ උදේනි රජතුමා, කොසල් රජතුමා, බිම්බිසාර රජතුමා මොනවද දුන්නේ දඬුවා? නෝනා අමු අමුවේ පොළවේ වලලලා මරනවා. එහෙම නැත්නම් කෙලින්ම හිස තියුණු කඩුවකින් එක කඩුපාරෙන් හිස ගහලා මරනවා. මේවා පිටලෝකෙන් ආපු මිනිස්සුද කලේ? නෑ මේ මිනිස්සුමයි කලේ. එහෙනම් පුතේ මේ සාංශාරික මේ අකුසල් මේ සාංශාරික මරණීය පුරුදු අපි හැමෝගෙම පටිච්ච සමුප්පන්න විඥානයන් තුල සැඟවිලා තිනවා නෝනා. නමුත් ඒවා මතුවෙන්න අපිට අසත්පුරුෂ ආශ්‍රය අපිට ලැබෙන්නේ නැහැ. අපිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍රයා ලැබුණ නෝනා අපේ සාංශාරික පිනට. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර සී සද්ධර්මය අපිට ලැබුණා අපේ සාංශාරික පිනකට. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය අපිට ලැබුණා. එනිසා නෝනා අපි හරි වැරද්ද තෝරගෙන අපි නිවෙන මාර්ගයකට ගමන් ගත්තා. ඒ නිසා
අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ මෙවැනි අසුන්දර අවස්ථාවක අපි දකින්නේ ධර්මයයි ධර්මයේ ඒහිපස්සික ගුණයයි අපි වපුරපු දේ අස්වැන්නයි අපි මේ ගන්නෙ ඒ නිසා නිරතුරුවම නෝනා අපි සෑම කෙනෙක් පිටිපස්සෙම මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීමේ සංස්කාර සැඟවිලා තිනවා සාංශාරික පුරුදු හේතුවෙන් ඒ නිසා මේ මොහොතේ අපි මේ සිදුවෙන සිදුවීම් තුලින් ලෝභ දේශ මොහයන් වැඩුවොත් සිල්පද බිඳගත්තොත් නෝනා අනිවාර්යෙන්ම අපිත් මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටුනොත් සම්මාදිට්ඨියෙන් බැහැර වෙලා එකට එක කරන්න ගිහිල්ලා පලිගන්න ගිහිල්ලා අනිවාර්යෙන්ම නෝනා අපෙත් ඒ අතීත සැඟවිලා තියෙනා වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීමේ සංස්කාර මතු කරලා අපිත් මේ මිත්‍යා ලෝකේ සමාජිකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේත් අපි මේ සිදුවෙන සිදුවීම් වලට ලෝභ දේශ මොහයන් වඩලා පලිගැනීම ද්වේෂය ඇති කරගෙන අපිත් මරාගෙන මැරෙනවා සමහරු ප්‍රකාශ කරනවානේ අපිත් ගහනවා ගහනවා මරනවා කිය කියා ඕවා නෝනා අනාගත මුර්ග සංඥාවේ බරපතල මුර්ගයෙක් බවට පත්වීමේ සංස්කාර මේ මොහොතේත් අපි රැස් කරගන්නවා මේ මොහොතේත් අපි රැස් කරගන්නවා ඒ නිසා බුදුරයන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දුකෙන්මයි බර වෙන්නේ කඳුලෙන්මයි බර වෙන්නේ මරණෙන්මයි බර වෙන්නේ ලෙයින්මයි බර වෙන්නේ ඒ වගේ පංච උපාදානස්කන්ධයේ තෘෂ්ණාවෙන් තෙත් වෙන්න මිනිසයා ලේ දකින්න කැමති මිනිසයා ලේ බොන්න කැමති මිනිසයා ලේ සලවන්න කැමති රත් පැහැයට එදාට මිනිසයා කැමති ඒ නිසා අපි මේ විකෘතීන් මේ ධර්මානුකූල විකෘතීන් ඕනා මේ මොහොතේ නුවණින් දකින්න ඕන මම දැස් දෙක පියාගෙන ඔය මරාගෙන මැරෙන බෝම්බ කට්ටිය හත් දෙනාට අට දෙනාට ඉන්නේ මං ඒ අය සිහිපත් වෙද්දී මට දැනෙන එක දෙයයි සුවපත් වේවා කියන චිත්තය විතරයි නෝන මම විවෘතව කියනවා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ඔබලා බනින්න පුළුවන් දෙයියනේ මේ මිනිස්සු මෙච්චර විනාශයක් කරනවා මොයහාමුදුරෝ සුවපත් වේවා කියනවා නෑ මම විවෘතව කියනවා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් සිහිපත් වෙද්දී මගේ සිත තුල සකස් වෙන්නේ සුවපත් වේවා කියන චිත්තයයි ඒ සුවපත් වේවා කියන චිත්තයත් අනිත්‍ය වූ සංස්කාරයක් කියන දකින විදර්ශනාමය ප්‍රඥාව විතරයි එච්චරයි එහෙම නැතුව අපි ඒ බොමරාගෙන මැරෙන බෝම්බ කරුවන් සිහිපත් වෙද්දී දේශයේ වෛරය ව්‍යාපාදයේ පරිගැනීම සකස් නොත් නොනා අනිවාර්යෙන්ම අපි අනාගත භව ගමනේ මුර්ග සංඥාවේ සමාජිකත්වයේ වගේම මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් වීමේ භයානක සංස්කාරයන් වර්තමානයේ ජීවිතේට එකතු කර ගන්න වර්තමාන ජීවිතයට එකතු කර ගන්න. ඒ නිසා නිරේතුරුවම මේ වෙලා තියෙන විනාශයෙන් ධර්මය මතු කර ගන්න නම් මේ වෙලා තියෙන විනාශයෙන් ජයග්‍රහණය මතු කර ගන්න නම් නිරේතුරුවම නොනා අපි ලෝභ දේශ මොහයන්ගෙන් බැහැරව දුස්සීල භාවයෙන් බැහැරව නොනා නිරේතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය තුලින් අපි ජීවිතයට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන. එතකොට මේ මෙවැනි ප්‍රශ්නයක් රට තුල තියෙද්දි නොනා අපි සියලුම දෙනා පංච නීවරණයන්ගෙන් ඔද්දල් වෙලා ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච පිටිපිච්චා කාමච්ඡන්ද කියන්නේ මොකද්ද මේක රැක ගන්න තියෙන කැමැත්ත මගේ ජීවිතය මගේ දරුවාගේ ජීවිතය මගේ දේපල මගේ වාහන මගේ සම්පත් මේවා රැක ගන්න තියෙන කැමැත්ත කාමච්ඡන්දේ නිසාම ව්‍යාපාදයේ බාධක ඇති ඉස්සරහා ව්‍යාපාද ඇති කර ගන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච පිටිපිච්චා එතකොට මේ පංච නීවරණයන් වැඩෙන මොහොතක් පාසා නෝන අපි තුල වැඩෙන්නේ කුසලයක්ද අකුසලයක්ද අකුසලයක්. එතකොට දැන් මේ විපාක දෙන්නේ කුසලයක්ද අකුසලයක්ද අකුසලයක්. අපි කළා වූ අකුසල් විපාක විපාක. නෝන අපේ රටේ මිනිස්සුયો මොන අකුසල් කන්දරාවද කරගන්නේ නෝන? අපි ස්වාමීන් වහන්ස අපේ රටේ මිනිස්සු මේ තරම් අකුසල් සිදු කරගන්නේ ඇයි? ඒ වගේම මොනවද මේ මිනිස්සු මේ තරම් කරන අකුසල කර්ම? අපි දැන් පැහැදිලි කරගනිමු අපේ ස්වාමීන් වහන්සේගෙන්. ස්වාමීන් වහන්ස හිනා වෙවි අකුසල් කරන රටක් අපේ රට. අහක බලාගෙන මූණ බලාගෙන අකුසල් කරන රටක් අපිට. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අපේ රටේ වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ කුමක් තුලින් කියලාද ඔබ හිතන්නේ? කියන්නකෝ. වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ තියෙන්නේ කුමක් තුලින්ද? වචනය තුලින් ස්වාමීන් වහන්ස. වචනය තුලින් හරි පුතේ. වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ ගුණාත්මකම දෙයට බාධා කළොත්ද? ගුණාත්මක භාවයෙන් හීන දෙයට බාධා කළොත්ද කියනකෝ? ගුණාත්මක දෙයට බාධා කළොත් ස්වාමීන් වහන්ස. එහෙනම් පුතේ මේ ලෝක ධාතුවේ තියෙන ගුණාත්මක දේ මොකද්ද? දේවියන් වඳින බ්‍රහ්මීන් වඳින මේ ලෝක ධාතුවේ සීන සීලාචාර මිනිස්සෙන් ගරු කරන මේ ලෝක ධාතුවේ තියෙන උතුම්ම දේ
පූජනීයම දේ වන්දනීයම දේ පුතේ මේ මහා සංඝරත්නය මේ මහා සංඝරත්නය එතකොට මහා සංඝරත්නය පූජනීය වෙන්නේ කොහොමද මහා සංඝරත්නයේ සතු සුපටිපන්න ගුණය නිසා මහා සංඝරත්නයේ සතු උජුපටිපන්න ගුණය නිසා මහා සංඝරත්නයේ සතු ඥායපටිපන්න ගුණය නිසා මහා සංඝරත්නයේ සතු සාමිච්චපටිපන්න ගුණය පුතේ මේ ගුණයන් හතර නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා ඉන්නේ මේ සංඝ සමාජයේ කියලා. පුතේ මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාට මහා බ්‍රහ්මයා ඉති නැහැ. සක්විති රජුරු ඇති නැහැ. සක්‍ර දෙවියන් ඇති නැහැ. රටේ ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇති නැහැ. මේ සියල්ලටම වඩා උත්තම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා කොහෙද ඉන්නේ? ඔබේ ගමේ පන්සලේ. ඔබේ ගමේ ආරන්නේ. අර පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ අර උපසම්පදා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබේ පන්සලේ ඉන සාමණේර ස්වාමීන් වහන්සේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ නිසා අනාගාමී උග්‍ර ගෘහපතිතුමා අද පැවිදි කළා වූ සාමණේර ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ඕනේ. මොකද උග්‍ර ගෘහපතිතුමා තුල උජුපටිපන්න ගුණේ නැහැ. නමුත් සාමණේර ස්වාමීන් වහන්සේ තුල සුපටි ගන්න ගුණේ තියෙනවා නෝනා. එහෙනම් ඔබේ පන්සලේ ඔබේ ආරන්නේ අර මහා පාරේ කහසියුර දරාගෙන ගමන් කරන්නේ මේ ලෝකේ උත්තම ශ්‍රේෂ්ඨම පුද්ගලයෝ 8 දෙනා. මම නෙමේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ උත්තම පුද්ගලයෝ 8 දෙනාගේ උත්තම භාවය නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ යමක් වපුරලා යම් අස්වැන්නක් ගන්නවා. ඔබ 2 කිලෝ එකක් වපුරලා 2 කිලෝ 10ක් අස්වැන්න හැටියට ගන්නවා. ඔබ මුං කිලෝ එකක් වපුරලා මුං කිලෝ 10ක් අස්වැන්න හැටියට ගන්නවා. ඒ වගේ ඔබ යම් භූමියක යම් ශේෂ්ත්‍රයක යමක් වපුරලා ගන්න ශේෂ්ඨම උත්තම අස්වැන්න ගන්නේ කොහේ වපුරුවොත්ද මේ සංඝ සමාජයේ කියන මෙන්න මේ මහා සංඝරත්නයේ කියන පින් කෙතේ ඔබ යමක් වපුරුවාද එහින් ලැබෙන අස්වැන්න නෝනා මෙපමණයි කියලා අපිට ගණනින් කියන්න බැහැ අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා දුගියේ රැකියාවක් හොයාගෙන කැලේ මැද්දෙන් එනවා නෝනා ඒ එද්දියාගේ නෝනා එයාගේ බිරිඳ එයාට කරකොල මැල්ලමුකුයි බට්ටියකුයි හදලා බත් පාසලයක් හදලා දුන්නා. ඒකේ මොනවද තිබ්බේ? කරකොල මැල්ලුනුයි බතුයි. වර්තමාන සමාජේ නම් අපිට හිතන්නත් බෑ මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. මං දවසක් දරුවෝ මේ කුටියක ඉද්දී ඔය ලග්ගල ප්‍රදේශයේ මං හවස දෙකහමාරට විතර පීල්ලට එනවා පැන් පාසු වෙන්න. මහා ගැලේ පාසු වෙද්දී අර පීල්ල ළඟ ගල උඩ මේ කොටකල් සමක් ඇදපු මිනිස්සෙක් ඉන්නවා. කොටකල් සමක් ඇදපු මිනිස්සෙක් මේ මිනිස්සයා බත් එකල් දිහාගෙන කනවා. බලද්දි මේ බත් මුලේ තියෙන්න ඕන බට්ටිකයි මැල්ලුමයි විතරයි. අනුරුද්ධ මහරහතන් වහන්සේට පූජා කරපු අර මිනිස්සයාගේ බත් එක මතක් වුණා. මේ මිනිස්සයා බඩකින්නට දැන් කැලේ මැද්දේ අර බත් එක ලියාගෙන වලඳද්දී නෝනා එකෙන් භාගයක් වලඳද්දී ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්ඩ පාතේ වඩිනවා. දැන් මෙයා ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් මෙයා දන්නේ නැහැ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා. අනේ හිත පෑදෙනවා පැහැදිලා අර බත් එකෙන් භාගෙම ඉඳුල් බත් එක ඈ දැන් ඉඳුල් බත් එකනේ ස්වාමීන් වහන්සේට පූජා කරනවා. අනේ පූජා කළා දැන් මේ මිනිස්සයා අඩ කුසගින්නෙන් හාන්සි වෙලා ඉඳ නිින්ද යනවා. නිින්ද යද්දි මෙයාට සර්පේ දෂ්ට කළා මැරෙනවා. මැරෙන මොහොතේ අවසාන චුස්සිතට උපාදානය වෙන්නේ අර ස්වාමින් වහන්සේට පූජා කරපු ඉඳුල් බට්ටික. නමුත් ඒ ස්වාමින් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ දැනගෙන හිටියෙත් නැහැ. නමුත් ඒ පිනෙන් නෝනා සුන්දර දිව්‍ය විමානක දෙවියෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉඳුල් බට්ටික අරසා සුන්දර අස්වැන්න එනම් බල මහා සංඝ රත්නය කියන්නේ නෝනා ඒසා මේ ලෝක ධාතුවේ ඉන්න සුන්දරම පිරිසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රේෂ්ඨම අග්‍රම පිරිසයි කියලා එනම් දරුවෝ ඔබලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ මේ මහා සංඝ රත්නයේ උත්තරීතර ගුණය දකින්නවද පුතේ ඔබ දකින්නවද දරුවෝ මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් මං කොහෙහට හරි වැඩියා නම් බස් එක නැගලා තමයි වැඩියේ ධර්මදේශනාවකට වැඩියොත් තමයි නැත්තම් රෝහලකට කොහෙහට හරි වැඩියොත් තමයි වාහනයක කාගේ හරි වඩින්නේ පුතේ මම මහා පාරේ බස්වල යද්දි බස්වල ගමන් ගනිද්දි දරුවෝ අපේ ජනතාවගේ තියෙන්නා වූ අසද්දාවේ තරම කොයිසාද කියලා මම දකිනවා
අසද්දාවේ තරම් අර අහිංසක සාමනීර හාමුදුරුල දවල් 12ට නැත්තම් හවස 5ට පිරිවෙනට යද්දි පිරිවෙන ඇරුලා එද්දි නෝනාර බස් නැවතුම් වල බස් එකක් ගන්න විඳින දුක අපි දකිනව නෝනා බස් එකේකට ස්වාමින්වහන්සේ කෙනෙක් නගිද්දි අනේ ඒ හාමුදුරුවන්ට ඉඩ දෙන්නේ නැතුව පොරකකා නගින ගිහි පින්වතුන්ලා අපි දකිනවා බස් එකට නගිද්දි සීට් එක දෙන්න අකමැතිව අහක බලාගෙන ඉන්න ගෞරවනීය පින්වතුන්ලා අපි දකිනවා මම වාඩි වෙලා ඉන්න සීට් එකේ එහා පැත්තේ ඉඳගෙන නෝනා කෑම පාස්සලේ ලියාගෙන කනවා වතුර බෝතලේ කඩාගෙන බොනවා පුතේ මට කෑම අවශ්‍ය නැහැ වතුර අවශ්‍යත් නැහැ නමුත් පුතේ ගෞරවත්වයක් තියෙන්නේ පැ ගෞරවත්වයක් දෙන සංඝයා ඉස්සරහා මම මේ විදියට අවම වශයෙන් සංඝයාට අවශ්‍යද කියලාවත් අහන්න නැතුව වැළඳීම සුදුසු නැහැ එහෙම සුදුසු නැහැ සමහර අය ඉන්නවා පුතේ බස් එකේ මං රාත්‍රියේ බස් වල යද්දී වාඩි වුණාට පස්සේ සීට් එකේ ටික දුරක් ගියාට පස්සේ නෝනා අර මහත්තයා මගේ කරේ නිදි එක දවසක් නුවර ඉඳන් මයංගනේට යනකම් මහත්තෙක් මගේ කරේ නිදි අපිට පුතේ සුවපත් වේවා කියනව ඇරෙන්න වෙන දෙයක් අපිට හිතන්න බෑ තල්ලු කරලා දාන්න බෑ දැන් ගිහි කෙනෙක් නම් තල්ලු කරලා දානවා නමුත් අපිට එහෙම තල්ලු කරන්නත් බෑ නමුත් එහෙම ඇඟේ නිදාගත්තම අපිට ඒක ඇරතක් නමුත් අපි කියලා කරගන්න දෙයක් නෙමෙයිනේ පුතේ නමුත් අපි සුවපත් වේවා කියලා සද්ද නොකර ඉඳලා නුවරින් නිදාගන්න ලෑස්ති වෙන මිනිස්සයා මයංගනේන් තමයි නැගිටියේ එයා බයින් එතකොට දරුවෝ මං අද උදේ මේ රෝහලට ගියා මහ රෝහල අනේ අර පාරේ මං වාහන තදබදේ මේම නතර කරගෙන ඉන්නවා ඊට මීටර් දෙකක් විතර කඩයක් එහා ළඟ මිනිස්සෙක් සිගරට් එකක් බොනවා මට මීටර් දෙකක් එහා මෙහා අනේ නෝනා මාව දැක්ක කියලාවත් සිගරට් එක පොඩ්ඩක් පස්සට කරන්න ඕනේ නේද ගරුත්වය කියන කාරණේ හොඳින් දුන් අරිනවා මගේ පැත්ත බලාගෙන මට එන්න කිසිම ගාන නැහැ පුතේ අපේ සිංහල බෞද්ධ සමාජයේ පුතේ සංඝයාට ගරු හැමෝම නෙමෙයි ඈ මං හැමෝම ගැන නෙමෙයි කියන්නේ නමු 175ක් සංගයාට ගරු කරන්නේ තමන්ගේ දාන ගෙදරදි තමන්ගේ පිරිත් ගෙදරදි තමන්ගේ පාංශකූල පොලේදි විතරයි පුතේ තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ පුතේ ගෙදරින් එළියට හාමුදුරුවෝ ආවොත් කාර් එකක ගියත් අනේ අර වැඩිහිටි හාමුදුරුවෝ නෙමෙයි අපි රකින්න ඕනේ පුතේ පොඩි හාමුදුරුවෝ ටික තරුණ සාමරේණලා ටික අපි රකින්න ඕනේ ඒගොල්ලෝ රැකුවොත් තමයි ශාසනය ඉස්සරහට අරන් යන්නේ ඒගොල්ලන්ට බලාපොරොත්තු කඩ කරනවා නම් ඒගොල්ලෝ මහපාරවල් වල රස්තියාදු කරනවා නම් ඒ අහිංසක පුංචි හාමුදුරුවන්ගෙන් රුපියල් 10 ටිකට් එකක් කඩලා ගන්නවා නම් පුතේ මොන ශාසනයක්ද මොන බෞද්ධකමද දරුවෝ ඔබ හිතන්නකෝ අර බස් එකේ සෙනඟ කට ගහලා අනේ අර අහිංසක සාමනීරගෙන රුපියල් 10 ටිකට් එකක් කඩනවා ඒ පරිත්‍යාගයවත් කරන්න දක්ෂ නැහැ. ගෙදෙට්ට දානට ආපුවාම දෙපා සෝදලා සුදුරෙදි එල්ලලා වාඩි කරලා දාන දෙනවා. ඒ ගෙදර අයිති මහත්තයාගේ බස් එකේ හාමුදුරුව නැග්ගාම නැග්ගේ ගමන් ටිකට් එක කඩලා ගන්නවා. මම නම් ඔබට පැහැදිලිව කියනවා පුතේ අපිට මේ විපාක දෙන්නේ අපේ රටේ ජනතාව බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි ඈ මුස්ලිම් වේවා හින්දු වේවා ක්‍රිස්තියානි වේවා ඒ ජනතාවත් නොනා සංඝයා කියලා කිසිම ගරුත්වයක් දක්වන්නේ නැහැ. මොකද මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උත්මයාට දෙනා මහා බ්‍රහ්මයාට වඩා ශ්‍රේෂ්ඨයි සක්විති රජ කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨයි මේ රටේ රාජ්‍ය නායකයාට වඩා ශ්‍රේෂ්ඨයි එවැනි කෙනෙකුට පුතේ මුස්ලිම් මහත්මේ ක්‍රිස්තියානි මහත්තෙක් හින්දු මහත්තෙක් පුතේ එක සිතුවිල්ලකින් අහිතක් හිටියොත් ඒ අකුසලයේ එසේ මෙසේ ලේසිනා නැහැ ඒක තේරුම් ගන්න ඕනේ මොකද මේ මොහොතේ අපි මෙතන ඉඳලා මේ දකිද්දී ක්‍රිස්තියානි මහත්තෙක් සිහිපත් වෙද්දී සූපත් වේද අපිට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේදී ගෙපිලිවලින් පිණ්ඩපාත වඩින්න කියනවා නෝනා ගෙපිලිවලින් දැන් මේක මුස්ලිම් ගයක් මේක හින්දු ගයක් එහෙම කියලා අපිට වෙන් කරන්න බෑ මේක ධනවත් ගයක් මේක දුප්පත් ගයක් කියලා ඒක මගහරින්න බෑ මොකද අතීතේ එහෙම වුණා සල්ලි තියෙන ගෙවල් වලට විතරක් යනවා දුප්පත් ගෙවල් වලට යන්නේ බුදුරයන් වහන්සේ විනය පනවනවා ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩින්න ඕනේ. දැන් අද මං ගිහිල්ලා මෙතනින් නැවතුණා නම් නැවතිච්ච තැන ඉඳන් පිළිවෙලට වඩින්න ඕනේ නෝනා. මං නැවතිච්ච තැන ඉඳන් පිළිවෙලට වඩිද්දී අර ඊයේ පෙරේදා ගෙදරකින් ඇවිල්ලා කිව්වොත් අනේ අපේ ගෙදරට ඔබ වහන්සේ ආවේ නැහැ අද එන්න කියලා. එහෙම අපිට යන්න බෑ නෝනා. ඒක අපේ විනයක්. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩින්න ඕනේ. මේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිද්දී මට මතකයි මං එක්තරා ගෙදරකට ගියාම මං ඇත්තටම දන්නේ ඒ ගෙදර සිංහලද බෞද්ධද කියලා. මං ඒ ගමට ගිය මුල් වතාව. දැන් මං ගිහිල්ලා ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට කාන්තාවක් ආවා. කාන්තාව අර චීත්තයක් ඇඳන් හිටියා ලොකු මල් තින චීත්තයක්. කියලා මගේ මූණ දිහා බලන් ඉන්න බලන් ඉන්නේ නෝන අර සත්තුවත්te අර අලුත් සතෙක් ගෙනල්ලා කියනකෝ පිටරටකින් අලුත් සතෙක් ගේනවනේ ගෙනාපුවම අපි ගිහිල්ලා බලනවලට පුදුම සතෙක් වගේ මගේ මූණ දිහා බලන් ඉන්නවා දැන් මමත් බිම බලාගෙන සූපත් වේවා කියන චිත්තයෙන් ඉන්නවා තප්පර 30ක් විනාඩියක් විනාඩියක් දැන් මේ කෙනෙක් ඉන්නේ නිසා හැරෙන්නත් බෑනේ මම හිතාගෙන ඉන්නවා මේ මිනිස්සයා මූණ දිහා බලන් ඉන්නවා තව ටිකක් වෙලා එනකොට ගේ ඇතුලෙන් තවත් කාන්තාව දෙතුන් දෙනෙක් ඇවිල්ලා තුන් හතර දෙනාම මූණ දිහා බලන් ඉන්නවා
පිරිමි කෙනෙක් වත්තේ ඒ කුණේ ඉඳන් මේ කුණට ඒ කුණේ ඉඳන් මේ කුණට අයියේ මොකක් හරි ධාතාවක් කියනවා තේන සද්දේ දැන් මට තේරුණා මේක ක්‍රිස්තියානි ගෙදරක් කියලා මොකද අරයා කියන ධාතාව නෝන අර ක්‍රිස්තියානි ආගමට අදාළ බයිබලයට අදාළ පාඩයක් එතකොට දැන් මොකක්ද මේ මේගොල්ලෝ කියන්නේ යක්ෂයා ගෙදෙට්ට ඇවිල්ලා යක්ෂයා ගෙදෙට්ට ඇවිල්ලා අර අන්තවාදී ක්‍රිස්තියානි කට්ටියක් ඉන්නවනේ නැතෝ ක්‍රිස්තියානි ගෙවල් වලනොත් අප්‍රමාණයි අපිට දාන දෙනවා මොකද අර මං ඒ ගියේ ගෙදර නෝන අර අන්තවාදී දිනවනේ ක්‍රිස්තියානි මේක උත් ඔය මුස්ලිම් වගේ අන්තවාදී පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ නෝන උගන්වන්නේ සංඝයා කියන්නේ යක්ෂයා කියලා මම දන්නේ අපි ගෙපිලි වලින් පින්ඩපාතේ යනවනේ දැන් ගෙපිලි වලින් පින්ඩපාතේ ගිහලා අර ගෙදෙට්ට ගියාම අර මිනිස්සයා වත්තේ කොනේ ඉඳන් මේ කොනට අර පාතේ ගියේ කියා යනවා මොකද දැන් ඊට පස්සේ මට තේරුණේ යක්ෂයා ගෙදෙට්ට ඇවිල්ලා දැන් අපි අර යමකට බය වුණාම ඒ සබ්බපාපස්ස කරනන් ගාතාව කියනවනේ ඉතිපිසෝ ගාතාව කියනවනේ ඒ වගේ දරුවෝ අර මිනිස්සයා අරෙම කියනවා අර කාන්තාව හතර දෙනා මගේ මුණ දිහා බලාගෙන ඉන්නවා මං දැන් තේරුම් ගත්ත මෙතන බෞද්ධ ගෙදරක් නෙමෙයි කියලා මං කව පුතේ මොනවද බෙදන්නේ නැද්ද කියලා ඉන්න ඉන්න කියලා ගෙදෙට්ට ගිහිල්ලා බතුයි මොන හරි වෑංජනිකෝ ගැලා බෙදුවා මම අභිවාදන නෑ නෑ අපිට පින් එපා අපි පින් එපා කිව්වා මං ඒවා ජේසු පීතයි කියලා කියලා මං එතනින් වැඩියා පුතේ තේන්න එතු ඔබ බලන්න ඒ අහිංසකයෝ මොන සා අකුසල් කන්දක් කරගත්තද කියලා පුතේ මොන අකුසල් කන්දක් කරගත්තද කියලා ඒ වගේ දරුවෝ මේ මොහොතේ මම නම් ක්‍රිස්තියානි මහත්ෙක් හින්දු මහත්ෙක් මුස්ලිම් මහත්ෙක් මතක් වුණත් දැක්කත් පූජකතුමෙක් දැක්කත් පුතේ අපි දකින්නේ සුවපත් වේවා කියන කාරණේ විතරයි මොකද පුතේ මම දැස් දෙක පියාගෙන දකිනවා මං සංසාරේ මුස්ලිම් පූජකෙක් වෙලා කොයි සානම් සංසාරේ නැද්ද කියලා හින්දු පූජකෙක් වෙලා සංසාරේ මම කොයි සානම් ඉන්නේ නැද්ද කියලා ක්‍රිස්තියානි පූජකතුමෙක් වෙලා මං සංසාරේ කොයි සානම් ඉන්නේ නැද්ද කියලා නමුත් මට මේ ජීවිතයේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා පුතේ ඒ නිසා අපි මේ දකින්නේ ධර්මය අපි මේ ධර්මයේ දකිමින් පුතේ අපි මේ දුකෙන් මිදෙන්න මේ උපතෙන් මිදින්න මේ විවිධාකාර පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙන්නයි අපි උත්සාහ ගන්නවා ඒ නිසා දරුවෝ මම සියලුම පින්වතුන්ලාට මතක් කරන්නේ මේ මොහොතේ ලෝභ දේශ මෝහයන් නම් ඇති කරගන්න එපා පලි ගැනීම ව්‍යාපාදේ නම් ඇති කරගන්න එපා සිල්පද බිඳීම් දුස්සීලභාවේ නම් ඇති කරගන්න එපා නිරතුරුවම බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ කරුවා සිහිපත් වෙද්දී සුවපත් වේවා කියලා හිතන්න. ඒ සුවපත් වේවා කියන චිත්තයයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම කුසලයේ බවට පත් වෙන්නේ. මෙතන මේ සිද්ධ වෙලා තියෙන්නේ පුතේ අකුසලේ බලවත්භාවය. ඔබ ඒ අකුසල් වැඩියෙන්ම රැස් කරන්නේ මහා සංඝරත්නයට ඔබලා කරන්නා වූ දුර්වල ක්‍රියාවන් නිසාමයි චේතනාත්මක. හැමෝම නෙමෙයි ඈ හැමෝම නෙමෙයි. ඒ නිසා දරුවෝ වහ වහ කුසලයේ ශක්තිමත් කරගන්න. මහා සංඝරත්නේ මොකද මේ ලෝකයේ උත්තරම පිරිස මහා සංඝරත්නේ ඒ නිසා පුතේ මේ පැත්තෙන් පින්කම් දාස් ගානක් කරලා අර පැත්තෙන් මහා සංඝරත්නය පීඩාවටපත් කරනවා නම් අර පින්කම් වලින් ලැබෙන සියලුම පින දුර්වලයි දරුවෝ මොකද මෙතන අකුසලේ වැඩි අකුසලේ වැඩි ඒ නිසා දරුවෝ සංඝ සමාජය මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම සමාජයේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත කියලා දකින්න අර සාමණේර ස්වාමින් වහන්සේ අනතුරට ලක් කරන්න එපා බලාපොරොත්තු කඩන්න එපා පීඩනයන් දෙන්න එපා අවම වශයෙන් පිරිවෙන යන පුංචි හාමුදුරන්ගෙන් ටිකට් එකක් කඩන්න එපා බස් එකේදී බස් එකට නගින්න දිහාම කරුණා කළ ගිහි පින්වතුන්ලා ඒ ස්වාමින් වහන්සේට මුලින් නගින්න දෙන්න මොකද ඒ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් අනාගාමී ගිහි උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් එතන ඉන්නේ මේ ස්වාමින් වහන්සේලා ළඟ ඉදදී කවදාක්වත් පුතේ ඔබලා ආහාරයක් වළඳන්න එපා ස්වාමින් වහන්සේට අවශ්‍යද නැද්ද කියලා අහන්න නැතුව ඒවා හරිම දුර්වල ක්‍රියාවල්. ඒවා නිසා බලවත් අකුසල් ඔබලාට සිද්ධ වෙනවා. අපි හොඳින් දන්නවා ඔබලා අපිව ගෙදරකට බඩම්මලා ඒ පින්කම් කරන වෙලාවේ ඔබලා උපරිම ගෞරවය දෙනවා කියලා. නමුත් පුතේ ඒ ගෞරවය ගෙදරින් එළියට බහපු ස්වාමීන් වහන්සේටත් එහෙම තියෙන්න ඕනේ. ඔබලා පන්සලට ආවට පස්සෙත් ඒ ගෞරවය දෙනවා කියලා අපි දන්නවා. නමුත් පුතේ එහෙම නෙමේ. ඒ ගෞරවය චේතනාත්මකව දවසේ පැය 24 පුරාම පුතේ ඔබ තුල තියාගන්න ඕනේ මොකද වර්තමානයේ ඔබට අත්‍යවශ්‍යම එකම දෙයයි ඒ තමයි කුසලයෙන් පෝෂණය වුණා වූ පිනේ ශක්තිය කුසල් ධර්මයන්ගෙන් අලෝභ අද්වේෂ අමෝහ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තියයි අද දුර්වල වෙලා තියෙන්නේ ඒ නිසා ඔබලා ද්වේෂය වඩන්න වඩන්න වෛරය වඩන්න වඩන්න පලිගැනීම වඩන්න වඩන්න ක්‍රෝධය වඩන්න වඩන්න නිරේතුරුවම ඔබලාගේ අකුසල් තව ශක්තිමත් වෙනවා ශක්තිමත් වෙලා මීට වඩා විනාශකාරී හෙටක් තමයි
බිහි වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. පංච නීවරණ වඩන්න එපා. නිරේතුරුවම මේ වගේ ව්‍යසනයක් තියෙද්දී අපි නිරේතුරුවම අපේ පින කුසලයේ ශක්තිමත් කර ගන්න ඕනේ. මොකද ඉදිරි මාසෙදි මං සුමානෙකට එක දවසක් වගේ ධර්මදේශනා දීලා තිබ්බා. ඒ සෑම ධර්මදේශනාවක්ම ඒගොල්ලෝ අවලංගු කළා. නමුත් මං ඒ හැමෝටම කිව්වා මහත්තයෝ දාස් ගානක් රැස් කරන්න ඕනේ නැහැ. ඔබ ගමේ 50 දෙනෙක් ධර්මශාලාවට ගේන්න. මං ඒ 50 දෙනා වෙනුවෙන් බණ කියනවා කියලා. නමුත් නෝනා ඒගොල්ලෝ ඒකට කැමති. ඒගොල්ලන්ට ඕනේ මොකද්ද අර දාස් ගානක්? එතන මොකද්ද ලෝභ දේශ මොහයක් නෙමේද? එතකොට දරුවෝ එහෙනම් අපි මේ පින්කම කළත් එතනින් ඒක අලෝභ ආදේශ මොහයක්ද වැඩෙන්නේ? ලෝභ සිතක් අර මහා පිරිසක් ගේන්න ඕනේ මහා දෙයක් කරන්න ඕනේ. එතන වැඩිලා තියෙන්නේ ලෝභ සිතක්. නමුත් මං අනේ යෝජනා කළා සෙනඟ ගේන්න ඕනේ නැහැ මේ වෙලාවේ සුදුසු නැහැ. නමුත් පුතේ 100ක් ගේන්න 50ක් ගේන්න මං මේ 50 වෙනුවෙන් මම කරන ධර්මදේශනාව කරලා මම වඩිනවා. එතකොට පුතේ ඇයි අපි එහෙම කියන්නේ? මේ මොහොතේ පින අත්‍යවශ්‍යයි. මේ මැරිච්ච අහිංසක මිනිස්සෙන්ට පින්පෙත් අනුමෝදන් කරන්න ඕනේ. අර තුවාල වෙලා රෝහල් වල ඉන්න අහිංසකෙයින්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පින්පෙත් අනුමෝදන් කරන්න ඕනේ. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මහත්තුරුන්ට අපි අනිවාර්යයෙන්ම නෝනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සිත ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම අපේ පින කුසලයේ ශක්තිමත් කරන්න ඕනේ. නැතුව බය වෙලා හැංගිලා හෙට මොකද්ද වෙන්නේ දරුවට මොකද්ද වෙන්නේ කී කියා හිතන එක නෙමෙයි අපි කරන්න ඕනේ. පින කුසලයේ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා සෑම පන්සලකටම 10ක් 15ක් එකතු වෙලා බෝධි පූජා තියන්න ඕනේ. පිරිත් ටිකක් කියන්න ඕනේ. සංඝයාට උපස්ථාන කරන්න ඕනේ. පුතේ පිනෙනුයි මේක ගොඩනගන්න ඕනේ. මේ වගේ ව්‍යාසනයක් වෙනවා කියලා පන්සල් වහලා හරියන්නේ නැහැ. පන්සල්ට එන මිනිස්සු නවත්තලා හරියන්නේ නැහැ. ඒ නිසා දරුවෝ අවධානය අත්‍යවශ්‍යයි. ආරක්ෂාකාරී බව අත්‍යවශ්‍යයි. සතියසී අත්‍යවශ්‍යයි. නමුත් ඒ වාතුල පුතේ පන්සල කියන දේ මේ මොහොතේ පිනේ ශක්තියක් බවට පත් කරගන්න ඕන. ජනතාව පන්සලට එකතු වෙන්න ඕන. පිනට එකතු වෙන්න ඕන. කුසලයට එකතු වෙන්න ඕන. මේ මොහෙන් නෙමේ සිය ගණන් දහස් ගණන් ප්‍රෙස් කරගෙන අපරක්ෂාකාරීව නෙමේ. ඒ නිසා පුතේ සෑම කෙනෙක්ම ගෙදර ඉන්න 5 දෙනා හරි හවසට බුද්ධ වන්දනාව කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන් ශක්තිමත් කරන්න. මැරිච්ච අයට පින් දෙන්න ආරක්ෂක හමුදාවන්ට සෙත් පතන්න. අනාගතේ එවැනි දෙයක් නොවේවා කියලා අදිෂ්ඨානය තමාගේ පින වැඩි කරගන්න. පුතේ එතනයි ප්‍රශ්නෙට විසඳුම. එතනයි ප්‍රශ්නෙට විසඳුම. ඒ ප්‍රශ්නෙට විසඳුම නැතුව දරුවෝ අපි නිරේතුරුවම අකුසලය අකුසලයේ උදෙසාම වැය කරනවා නම් අකුසලයේ පංච නීවරණ උදෙසාම වැය කරනවා නම් අදට වඩා හෙට දවසේ බයාගෙන වෙන්න. මෙතන තියෙන පිනේ ප්‍රශ්නයක් වෙන කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. අකුසලයෙන් පෝෂණය වුණා වූ පමයි මේ විනාශය කළා තියෙන්නේ. එතනදී ප්‍රබලම අකුසලයේ තමයි බෞද්ධ ජනතාව සංඝයාට දක්වන්නා වූ නොසලකීම. හැමෝම නෙමෙයි. මම දැන් පසුගිය සති කිහිපයකට ඉස්සෙල්ලා බුරුමේ චාරිකාවකට ගිය මහත්තුරු වර්ගයක් හම්බුණා. ඒ අය මේ අපේ රටේ පන්සල්වල ස්වාමීන් වහන්සේලා 19ක් විතර එක බුරුමේ චාරිකාවකට ගියා මේ මහත්තුරු ටික. ඒ ගිහිලා සති දෙකක් විතර චාරිකාවෙන් පස්සේ මහත්තු දෙන්නෙක් මගේ ළඟට ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා මොන හරි පූජා කරලා මට ඒක දෙන්න ඇවිල්ලා ඒ දරුවෝ කියනවා නෝනා මේ අය මේ බස් එකේ යද්දී ඒගොල්ලන්ට වෙන් කරපු බස් එකේ යද්දී දැන් ඒ ස්වාමීන් වහන්සේලා මේ කහපාට සිවුර ඇඳලා සිවුර ඒකාංශ කරපු පන්සල් වල වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බස් එකේ යද්දී අර පාරේ අයිනේ ඉඳන් ඉන්න මිනිස්සු නැගිටලා වඳිනවලු. දැන් කොහේ හරි කඩේක කවුරු හරි පාරේ අයිනේ ඉඳන් හිටියොත් එහෙම නැගිටලා වඳිනවලු. දරුවෝ අපේ රටේ ස්වාමින් වහන්සේ කෙනෙකුට පුතේ පසඟ පිහිටෝලා නෙමේ දන ගහලා වඳින්න ඇති කොච්චර ඉන්නවද දරුවෝ. මම මේ ගිය සතියේද කොහෙද අර අධිවේගී මාර්ගයේ රෑ 10ට විතර එනවා පුතේ වාහනේක ධර්මදේශනාවට ගිහිල්ලා. පුතේ අධිවේගී මාර්ගයේ අර කවුළුවේ ඉන්න මහත්තයා දැන් රා 10යි. අර හොඳටම දිගා වෙලා පුටුවේ හයියෙන් රේඩියෝ එක දාලා හයියෙන් සින්දුවකුත් දාලා දැන් පුතේ ඒ මහත්තයාට මාව හොඳට පේනවා. මේම වෙපේනවා අර මුදල් ගන්න වෙලාවේ. දරුවෝ අවම වශයෙන් අර රේඩියෝ එකේ හඬවත් අඩු කරන්නේ නැකිඩින්න කියලා කියන්නේ නැහැ. දැන් බුරුමේ ජනතාව නැකිඩිනවා. දැන් අපේ රටේ මම නැකිඩින්න කියලා කියන්නේ නැහැ. නමුත් දෙයියනේ මේ හාමුදුරුව කෙනෙක් මෙතන මේ මීටරයක් විතර මෙහා පැත්තෙන් එහා සීට් එකේ ඉන්නේ. පුතේ අඩු වශයෙන් රේඩියෝ එක පොඩ්ඩක් අඩු කරන්න. අපි සමහර බස්වල යනකොට නෝනා දාන රේඩියෝ එකේ දේවල් අහන්න බෑ නෝනා. අර විහිරුතාලුක් දාන ඒවා තනිකර කුණුහරුප. ඉතින් මම නම් ඕවා නවත්තන්න කියන්නේ නැහැ නෝනා. මං ඒක ධර්මයක් හැටියට දැකලා මම සද්ද නොකර ඉන්නවා සතියේ 100. නමුත් ඒවා අහන්න බෑ සමහර දේවල්. එතකොට දෙයියනේ එවැනි දෙයක් තුලින් සංඝයාට වෙන පීඩාව මොකද්ද කියලා දකින්නේ නැහැ. ඒතර බං බුරුමේ ජනතාවත් අපේ රටේ බෞද්ධ ජනතාවත් අතර කොයිතා පරතරයක් තියෙනවද දරුවෝ? මෙතනින්මයි අපේ බලවත්ම කුසලයේ සකස් වෙන්නේ.
මහා සංඝරත්නයට සියලුම ජාතීන් දක්වන්නා වූවේ හැමෝම නෙමේ අර නොසලකිල්ල. ඒ වගේම මහා සංඝරත්නයත් සංඝරත්නය නියෝජනය කරන සංඝ සමාජයත් සීලයට දෙන්නා වූ වටිනාකම් අඩුයි සමහර තැන්වලදී එහි විපාකයන් තමයි තව පැත්තකින් මේ මතුවෙන්නේ. දෙපාර්ශ්වෙම තියෙනවා හේතුඵල ධර්මය නේ. මොකද අපිට ඒ ගුණාත්මක භාවයන් නොලැබෙන්නේ මේ ගිහි සමාජේ අපේ තියෙන වැරදි නිසා. ඒකත් තියෙනවා. ඒ නිසා මේ දෙපැත්තම දෙපැත්තට වගකිය යුතුයි. ඒ නිසා මේ දෙපාර්ශ්වෙම තමන්ගේ ගුණාත්මක භාවයන් දැන් මෙවැනි විනාශකාරී තැනකදීන ඕන අපි ඒව හිතන්න ඕනේ. මම හිතන්නේ එහෙමයි. මම දැන් මේ දවස්වල සුන්දර මරණානුස්සතිය තුලමයි ඉන්නේ. මොකද මරණානුස්සතිය තුලයි සතරෙද්දි පාද වැඩෙන්නේ. බිය වෙලා වැඩක් නැහැ. බිය වෙලා මොකද්ද කරන්නේ? බිය වෙන්න නෙමෙයි දැන් පුතේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබන්නේ දුෂ්ටීන් 62ක්. දුෂ්ටීන් 62ක් ඈ මේ දැන් තියෙන එක අන්තවාදී දෘෂ්ටියක් නෙමෙයි මෙතන. දුෂ්ටීන් 62ක් තර්කයෙන් විතර්කයෙන් කඩු පොළු කිනිසි අමෝරාගෙන එද්දී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ධර්මයේ පතුරවන්නේ. අර මාගන්දියා විසව උදේනි රජුරුවන්ගේ රජතුමා බුදුරජාණන් වහන්සේත් එක වෛර බැඳලා බුදුරජාණන් වහන්සේට ගහගන්න බැරුව අර සාමාවතිය ඇතුළු අර කාන්තාව 500ක් දොරවල් වහලා ගිනි තියලා පුච්චලා දානවා නෝනා. දොරවල් වහලා පුච්චලා දානවා. අර තූණ කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩිය වෙලාවේ ගමේ නායක බමුණා නියෝග කරනා මුළු ගමටම ඔය බුදුරජාණන් වහන්සේ ඇතුළු ওই පිරිසට වතුර වීදුරුවක්වත් දෙන්න තහනම් කියලා. දෙපැත්තේ දින ලින් ඔක්කොම වහනවා නෝනා. ලින් සම්පූර්ණයෙන්ම වහලා දානවා. අර නාලාගිරි හස්ති රාජයා රා පොල එවනවා. ගල් පෙරලනවා. නමුත් නෝනා අඟුලිමාල මිනි 999ක් මරලා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් බුදුරජාණන් වහන්සේ පසුපසෙ හබාගෙන එනවා. පුතේ එවන් සාස්තුන් වහන්සේ නමකගේ සුන්දර ශ්‍රාවකයෝ අපි. සුන්දර ශ්‍රාවක ශාවිකාවන් ඔබලා. එනන් දරුවෝ මේසා භයානක තැනක ඉඳන් බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මය දුන්නේ. එනිසා දරුවෝ අපි කොතනකදුවත් බිය කියන කාරණේ අපේ ජීවිතයට ගන්න ඕනේ නැහැ. තේන අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. අපි තුල සීලේ ශක්තිය තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තියෙනවා. අපි තුල සතර ඍද්ධිපාදයන් වැඩෙනවා. එනිසා දරුවෝ නිරතුරුව මේ විශ්වාසය තුල අපි ජීවත් වෙන්න ඕන. නමුත් සංස්කාර විපාක දෙන්න පුළුවන්. ඒ විපාක අපිට කාටවත් නවත්තන්න බැහැ. නමුත් ඒ සංස්කාරයන් මරණීය සංස්කාර විපාකට එනකන් ධර්මානුකූලව පුතේ නිරේතුරුවම සමාජයත් එක්ක අපි බියකින් තොරව හැසිරෙන්න ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන ඔබට මරණ බිය තියෙනවා නම් ඔබ කරන්න ඕනේ පංච නීවරණ වැඩිම නෙමෙයි. පංච නීවරණ වැඩිමෙන් තව මරණ බිය වැඩි වෙනවා. ඔබට මරණ බිය තියෙනවා නම් ඔබ කරන්න ඕනේ පුතේ මරණානුස්සතිය වඩන්න. මරණානුස්සතිය වඩන්න. අර මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය දිහා දකින්න, දැකලා මේ ජීවිතයේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න, දෙයනේ තමන්ගේ සාස්තුන් වහන්සේ ජේසුස් වහන්සේ වන්දනා කරන්න ගිය මිනිස්සෙන්ට මේ දේ වෙනවා නම්, මේ අහිංසක මිනිස්සෙන්ට මේ විදියට පුපුරලා කුඩු වෙලා කෑලි කැඩිලා මිනියවත් නැතුව මිහිදන් වෙන්න වෙනවා නම් සතර මහා ධාතුවට, පුතේ නිරතුරුවම මේ ජීවිතයේ තියෙන අනිත්‍යභාවය දකින්න, මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍යභාවය දකින්න. අර තරුපහේ මහා හෝටල් වල සුඛෝපභෝගී ආහාර වේල ගන්න ගියේ සුඛෝපභෝගී මිනිස්සුයෝ කෑලි කැඩිලා විසි වෙලා කුඩු වෙලා මරණීය දුකටපත් වෙච්චේ මරණානුස්සතිය ජීවිතයෙන් ගන්න. දුක්පත් පෝසත් භාවකෙන් තොරව අපි කවුරුත් මරණය වැළඳ ගන්න හැටි නුවණින් දකින්න. නුවණින් දකින්දි කුමක්ද අපි තුල වැඩෙන්නේ? මරණානුස්සතිය. මරණානුස්සතිය වැඩිද්දි කුමක්ද වැඩෙන්නේ? සතර ඍද්ධිපාද. සතර ඍද්ධිපාද ඡන්දය, වීරය, චිත්තය, විමර්ශනා වැඩෙනවා. ඡන්දය වැඩෙනවා, කුසලයේ කෙරේ තව තව ශක්තිමත් වෙනවා. එයි පංච උපාදානස්කන්ධ ලෝකයේ බිය කරුයි. පංච උපාදානස්කන්ධ ලෝකයේ අනතුරුයි. පංච උපාදානස්කන්ධ ලෝකයේ නිරේතුරුවම කැඩිලා බිඳිලා විසිරිලා විනාශ වෙලා නොසිතූ නොපැතූ වෙලාවක ඔක්කොම සුනු සුනු වෙනවා. අන්න ඒ නිසා නිරේතුරු මෙයා තුල ඡන්දය වැටෙනවා. කුසලයේ ශක්තිමත් වෙනවා. ඒ නිසා මං අකුසලයට යන්නේ නැහැ. මේ අකුසල් වල විපාකයි මේ වෙන්නේ. ඒ නිසා මේ අකුසල් විපාක වෙද්දි තම අකුසල් කරන්න බෑ. එනිසා මම මරාගෙන මැරෙන බෝම්බ කරුවටවත් මං දේශය වඩන්නේ නැහැ. ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවා තුලිනොත් මම මරණානුස්සතියමයි වතු කරගන්නේ. එයා මරණානුස්සතියෙන් දකිනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ ඒ අධ්‍යාත්මික රූපය කෑඩි කැඩිලා කුඩු වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙච්ච හැටි දකිනවා. ඒ බෝම්බ කරුවාගේ පටිච්ච සමුප්පන්න විඥාණය සතර අපායේ භයානක දුකට නැවත ප්‍රතිසන්දිය ලබනවා දකිනවා.
සුන්දර මරණානුස්සතිය. මරණානුස්සතිය වැඩෙදි සතර ඉන්ද්‍රපාද වැඩෙනවා, ඡන්දය වැඩෙනවා. එයා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දැන් මගේ භික්ෂු ජීවිතේ මම ඔය අනතුරු දැක්කේ මොහොතේ පටන් මම තව තව මගේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුලමයි හිටියේ. තව තව විදර්ශනාව තුල ශක්තිය තුලමයි හිටියේ. මොකද පුතේ එතනයි අභියෝගය ජයගන්නේ. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අර රා පොල ඇතා ඉස්සරහට එද්දී බුදුරජාණන් වහන්සේ පුතේ ඒ ඇතාට මූණ දුන්නේ සතර ඉන්ද්‍රපාදයන්ගේ ශක්තියෙන්, ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්. ඒ නිසා දරුවෝ අපි නිරතුරුවම සතර ඉන්ද්‍රපාදයන් වැඩෙන්න ඕනේ අපි තුල මේ මොහොතේ. එහෙමනම් මරණානුස්සතියයි වඩන්න ඕනේ පංච නීවරණ නෙමෙයි. බයේ හැකිලිලා හිත මොකද්ද වෙන්නේ, අනිද්දා මොකද්ද වෙන්නේ. එහෙම හිතන මොහොතක් පාසා තව තව අකුසලයේ වැඩෙනවා. තව අකුසල්මයි සිද්ධ වෙන්නේ. එනිසා දරුවෝ ඡන්දය වඩන්න කුසලයේ තුල කැමැත්ත ඇති කරගන්න. තව අලෝභ ආදේශ මෝහ ධර්මයන් වඩන්න. ජීවිතයේ අනිත්‍යභාවය නියර දකින්න. සල්ලිකාර මිනිසයා දුප්පත් මිනිසයාත් එකම බෝම්බයකට කෑලි කැඩිලා කුඩු වෙලා විනාශ වෙලා යන මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ විකෘතිය නුවණින් දකින්න. ඒ ඡන්දය වැඩෙද්දි මොකද ඡන්දයේ ඊළඟට වීරය ඇති වෙනවා. දීනේ කුමක් කෙරේ වීරයද? මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන වීරය. මේ දුකෙන් මිදෙන්න ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න ඕනේ කියන වීරය. ඒ වීරය තුල යාතුල චිත්තය අදිෂ්ඨානයක් ඇති වෙනවා. මම මේ දුක්ඛිත වේදනාකාරී මේ විනාශකාරී මේ නිරතුරුවම සෑම නිමේෂයකදීම අකුසලයට අදාළව කුසලයට අදාළව කැඩිලා බිඳිලා විසිරීලා විනාශ වෙලා යන මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙනවා කියන අදිෂ්ඨානය ඇති වෙනවා. ඒ අදිෂ්ඨානය ඇති වෙච්ච තැන යා විමර්ශාවෙන් විදර්ශනාවෙන් හැම දෙයක්ම දකිනවා. හැම දෙයක්ම අනිත්‍ය සංඥාවෙන් එයා දකිනවා. පසුගිය වෙච්ච දේ දිහා දකිද්දී අපි දකින්නේ අනිත්‍යමයි. නමුත් අපි අනිත්‍ය නෙමේ මතු කරගන්නේ පංච නීවරණ. අපි දකිනවා අර සුන්දර තරුපහේ හෝටල්. පුතේ ඕවට අපිට යන්න බෑ. අහිංසක මිනිසෙකුට යන්න බෑ. මධ්‍යම පන්තියේ මිනිසෙකුට යන්න බෑ. මේ වගේ සුන්දර තරුපහේ හෝටල් මොනසා ලදරු භාවයට පත්වෙන දේවල්ද? මේ සංස්කාරයන්ගේ ලදරු භාවය අපි දකිනවා. අද ඒවයි මිනිසෙක් නෑ. අද ඒවයි මිනිසෙක් යන්නේ නෑ. අද ඒවයි ළඟින් යන්නත් මිනිසෙක් බයයි. දෙයනේ මේසා සුන්දර සංස්කාර මේසා අසුන්දර භාවයට පත්වෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකේ විහිරුව මතු කළ දකින්නවා. ඒ නිසා නෝන නිරේතුරුවම අපි හැම දෙයක්ම විදර්ශනාවෙන් දකින්නවා. ක්‍රිස්තුස් වහන්සේ වන්දනා කරන්න ගිය අහිංසක මිනිස්සයෝ දෙයනේ කෑලි කැඩිලා කුඩු වෙලා යන්නේ අකුසලයේ නිසාමයි කියලා අපි දකින්නවා පුතේ. අකුසලයේ නිසාමයි, වෙන දෙයක් නෙමෙයි. අකුසලේ නිසාමයි. මොන හෝ කරා වූ අකුසල් නැත්තන් දුස්සීල භාවය නිසාමයි එහෙම වෙන්නේ. ඒක සිංහල බෞද්ධයාට වුණත්, ක්‍රිස්තියානි මහත්යාට වුණත්, මුස්ලිම් මහත්යාට වුණත්, හින්දු මහත්යාට වුණත් ඒකයි යථාර්ථය. ඒ සෑම දෙයක්ම යා විනිවිද දකිනවා. විනිවිද දැක්කේතන එයා දකින්නේ මේ සියල්ලම සුන්දර ධර්මයේ ඒහිපස්සික ගුණයෙන් පුතේ. ඒ ධර්මයේ ඒහිපස්සික ගුණය තුල එයා ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. එයා ධර්මයේ උපේක්ෂාව තුල ශක්තිමත් වෙනවා. එයා ධර්මයේ උපේක්ෂාව තුල එයා ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා නිරතුරුවම නොනා එයා මේ වෙච්ච විනාශය ධර්මතාවයක්, ධර්මයක් අපි දකින්නේ. ධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධර්මය තුලින් ධර්මයක්ම වඩා ගන්නවා. අධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ වඩන්නේ ලෝභ දේශ මොහේනම් වැඩෙන්නේ අධර්මයක්මයි විනාශයක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පුතේ මේක සමස්ත ජාතියකම සිංහල බෞද්ධ මුස්ලිම් හින්දු ભેදයකින් තොරව පුතේ සමස්ත ජාතියකම තීරණාත්මක කාලවකවානුවක්. ඒක තේරුම් ගන්න ඕනේ. තීරණාත්මක කාලවකවානුවක්. එනිසා මේ තීරණාත්මක කාලවකවානුවේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියමයි ජීවිතයට එකතු කරගන්න ඕනේ. අන්‍යාගමික ක්‍රිස්තියානි පින්වතුල්ලා, මුස්ලිම් පින්වතුල්ලා, හින්දු පින්වතුල්ලා නිරතුරුවම සීලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න. ඒගොල්ලෝ ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහෙනේ. ඒ නිසා සිල්පද පහේ ශක්තිය ජීවිතයට ගන්න, මෛත්‍රියේ ශක්තිය ජීවිතයට ගන්න. ඒ වගේම පුලුවන් තරම් දන් දෙමින් නිරතුරුවම පුතේ තමන්ගේ ආගමට ධර්මයට අදාළව යහපත්ව ජීවත් වෙන්න. එවැනි දෙයක් නොවුනොත් පුතේ මේ වෙලාවේ සිංහල බෞද්ධයා විතරක් ධර්මයේ තුල ශක්තිමත් වෙලා වැඩක් නැහැ. අනිත් සියලුම ආගම්, අනිත් සියලුම ජාතීනොත් පුතේ මේ විනාශයෙන් මිදීම උදෙසා අත්වැල් බැඳගෙන මෛත්‍රී චිත්තෙන් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ. මේ වර්තමානයේ තියෙන්නේ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. එවැනි ප්‍රශ්නයක් කොතනකවත් අපේ රටේ නැහැ. මේ මොහොතෙත් නැහැ.
අපිට තියෙන්නේ ක්‍රිස්තියානි බෞද්ධ හින්දු මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් වෙන දෙයක් නෙමෙයි වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් ඒ නිසා මේ ප්‍රශ්නේ පටලව ගන්න එපා මේ ප්‍රශ්නේ පටලව ගන්න එපා නිරේතුරුවම පුතේ දේශපාලනයත් එහෙම නැත්නම් දේශපාලනයත් සම්මා සම්බුද්ධ ශාසනයත් පටලව ගන්න එපා මේක දෙකක් දේශපාලනයත් මේ රටේ ජාතික ආරක්ෂාවත් පටලව ගන්න එපා මේක දෙකක් लोके किसीम रटक पुते पक्ष वेवा विपक्ष वेवा जाति का आरक्षा वर्तमान विरहित देशपालन संस्कृति प्रश्न इनिशा सिंगल बौद्ध मुस्लिम हिंदू सियलोम मध्यस्थ जनता पुते समगियें मे वगकीम विरहित देशपालन संस्कृति संस्कृति मे वगकीम विरहित देशपालन संस्कृति तव तव शक्ति मद्दिशावट अर्गन एक तेरुंगान शक्ति मद्दिशावट इनसा निरे मे वगकीम विरहित देशपालन संस्कृति पुते आदीन व्यय අපේ මේ අස්පනා පිට තියෙන්නේ මෙච්චර කාලයක් ආස්වාදයේ තුල හිටියා නිරේතුරුවම මෙච්චර කාලයක් අපේ රටේ සිද්ධ වුණේ පුතේ බොරුව බොරුවෙන් වැහුවා බොරුව බොරුවෙන් වැහුවා ඒ නිසා බොරුව ඇත්තෙන් වැහුවේ නැහැ ඒ නිසා රටට අවශ්‍යයි මේ බොරුව ඇත්තෙන් වහන දේශපාලන සංස්කෘතිය ඒ නිසා මෙච්චර කාලයක් අපේ රටේ පාලක පින්වතුන්ලා මොකද්ද කළේ පුතේ බොරුව බොරුවෙන් වහලා බොරුවේ සුන්දර ආස්වාදයේ තුල ජීවත් වුණා सुंदर सिहन लोकवल तील दुनत्ना सुंदर सपेतुल जीवत्ना बुधरासे घीन बोरुवे आस्वादेन ए बोरुवे आस्वादे तमय पहुगी औवृद्ध पहातुल रट गेवी गे सुंदर आस्वादे तुल बोरुवे आस्वादे बोरुव बोरुवेम वह 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 पुते ए बोरुवे सुंदर आस्वादे तुल सिहन लोकवल गतकला आस्वादे केटी केल बुधर जान से देश ना कर मेन्ना दीन वे अविल्ला දැන් බොරුවේ ආදීනවය සමාජගත වෙලා පුතේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ දකින්නේ මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය රට තුල ගොඩ නැගුවා වූ බොරුවේ ආදීනවයයි පහුගිය අවුරුදු 5 දැක්කේ ආස්වාදයයි ඒ නිසා දැන් ඔබ ආස්වාදයක් දැක්කා බොරුවේ දැන් ඔබ මේ මොහොතේ ආදීනවය දකිනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරුවේ කෙටි ආස්වාදය දැකලා බොරුවේ දීර්ඝ ආදීනවය මේ මොහොතේ දකිමින් බොරුවේ නිස්සරණය කරා යන්න කියලා බොරුවේ නිස්සරණය කියන්නේ මොකද්ද ඇත්ත කරා යන්න කියලා ඇත්ත ජනතාව රවට්ටන්නේ නැති ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පෝෂණය වෙච්ච විනයකාමී විනය ගරුක පාලකයෙක්ගේ අවශ්‍යතාවය උදෙසා පෙළගැහෙන්න කියන පණිවිඩය මේ මොහොතේ පුතේ වර්තමානයේ මේ දකින සෑම සිද්ධියක් තුලින්ම මතු කළ දෙන්නේ එච්චරයි වෙන දෙයක් නෙමෙයි ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේ ඔබේ එකම අදිෂ්ඨානය ඔබේ ඔබ ඉදිරියේ තියෙන එකම අභියෝගය තමයි පුතේ මේ අසංවර දේශපාලන සංස්කෘතිය විරාමයක් තියලා සංවර දේශපාලන සංස්කෘතියක් විනයගරුක නායකයෙක් මේ තත්වයන් තුලින් මතු කරගන්න නමුත් ඒක මතු කරගන්න පුළුවන් වෙන්නේ ඔබලාගේ සීලේ මෛත්‍රියේ ශක්තිය තුලින්මයි. එනිසා සීලේ යාගයේ ජීවිතයට එකතු කරගන්න. අන්නේ ආගමික පින්වතුන්ලා සීලේ මෛත්‍රී යාගයේ ජීවිතයට එකතු කරගන්න. බෞද්ධ පින්වතුන්ලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ යාගයේ ජීවිතයට එකතු කරගන්න. පුතේ ජීවිතයට එකතු කරගෙන කුමන පක්ෂෙන් මේවා පක්ෂය අපිට ප්‍රශ්නයක් නෑ. කවුරුන් හෝ වේවා පුතේ මේ බොරුව ඇත්තෙන් වහන. මේ බොරුවේ ආස්වාදයට යට නොවෙන බොරුවේ ආදීනවය තේරුම් ගත්ත බොරුවේ නිස්සරණය කරා යන ඇත්ත සමාජයක් සාදාන සමාජයක් සම්මා සම්බුද්ධ ශාසනයට ගරු කරන සමාජයක් ගොඩනගන්න පුළුවන් ශක්තිමත් නායකත්වයක් කරා රට අරන් යන පුතේ මේ මොහොතේ මේ සියලු විනාශයන් තුල රට ඉල්ලන්නේ එවැනි විනයගරුක නායකත්වයක් පමණක්මයි ඒ නායකත්වයකින් තොරව පුතේ මේ ගන්න විසඳුම් සියල්ලම ගඟට කැපූ ඉනි බවටයි පත් වෙන්නේ එනිසා පුතේ මේ සියලු ව්‍යසනයන්ගෙන් මිදෙන්න පුළුවන් එකම එක තැන
බෞද්ධ පින්වතුල්ලාණන් ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තියයි අන්‍යාගමික පින්වතුල්ලාණන් සීලේ මෛත්‍රියේ ශක්තියක්මයි. එනිසා ජාති ආගම් ભેදයකින් තොරව පුතේ හැමෝම අත්වැල් අල්ලගන්න මේ ව්‍යාසනයේ ඉදිරියේ ආරක්ෂක හමුදාවට දෙන්න තියෙන පූර්ණ සහයෝගය දෙන්න පුළුවන් තරම් පන්සල් වල සෙනඟ අඩු කරලා පින්කම් සිද්ධ කරන්න පන්සල් වහන්න එපා පන්සල් වලට බැරියර් දාන්න එපා. නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි අපිට බියක් ඇති වෙනවා නම් අපි හිතන්න ඕනේ බැරියර් ගැන නෙමෙයි පන්සල් වැහිම ගැන නෙමෙයි අපේ ශක්තිය ගැනයි හොඳට තේරුම් ගන්න අපේ ශක්තිය ගැනයි අපේ දුර්වලභාවය නිසායි බිය සකස් වෙන්නේ. එහෙමද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට ශ්‍රාවකයෝ හැටියට කියන්නේ ඔබලා තනි අලියෙක් වගේ හැසිරෙන්න කියලා. තනි අලියෙක් වගේ හැසිරෙන්න කියලා. තනි අලියා කවදාක්වත් පුතේ කැලේ දඩයක්කාරයෝ හිටියා කියලා කැලේ දාලා යන්නේ නැහැ. ඒ වගේ මේ දඩයක්කාරයෝ මරන්න යන්නෙත් නැහැ පහර දෙන්න යන්නෙත් නැහැ තනි අලියා. එයා නිරේතුරුවම ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව තුල එයාගේ කටයුත්ත තුල ඉන්නවා. ඒකයි සංඝයා කියන්නේ. එනිසා පුතේ කවුරු බය වුණත් සංඝ සමාජයේ බය වෙතු නැහැ. සංඝ සමාජය කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා. මහා බ්‍රහ්මයාට වඩා උත්තරීතර පුද්ගලයා, සක්විති රජුරුවන්ටත් වඩා උත්තරීතර පුද්ගලයා, සක්‍ර දෙවියන්ටත් වඩා උත්තරීතර පුද්ගලයා. ඒ මහා සංඝරත්නයේ උත්තරීතර භාවයේ ප්‍රයෝජනයට අරගෙන පුතේ ජාතියට නායකත්වය දෙන සංඝයා දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි මාර්ගයෙන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්, සීලේ යාගයෙන්, මෛත්‍රී යාගයෙන් මේ විනාශය මේ අකුසලයේ යටපත් කරලා කුසලයේ මතු කරගෙන ජාතිය ඉල්ලන ජාතියට අපේක්ෂා කරන ජාතියේ මූලික අවශ්‍යතාවය වෙලා තියෙන පුතේ මේ ජාතික නිදහසට ගරු කරන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ගරු කරන ශක්තිමත් විනයගරුක පාලකේ කුමන පක්ෂයකින් හෝ මතු කර ගැනීමේ අභියෝගය අපි ඉදිරියේ තියෙනවා. ඒ අභියෝගය ජය ගන්න සූදානම් වෙන්නේ කියන කාරණේයි මේ සියලු විනාශයන් තුල අපිට මතු කරලා පෙන්වන්න පුතේ. ස්වාමීන් වහන්ස මේ සිද්ධීන් වලට හේතුව සප්ත අපරිහානීය ධර්ම දුර්වල වීමද ස්වාමීන් වහන්ස? දරුවෝ සප්ත අපරිහානි ධර්මයන් දුර්වල වීම කියන කාරණේදී අපිට ආයිමත් කොතනකවත් නිදහසට කාරණා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක දියුණුව සකස් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම පාලකයා සප්ත අපරිහානි ධර්මයන් තුල ජීවත් වෙන්න ඕනේ කියලා. අපි සප්ත අපරිහානි ධර්මයන්ගෙන් කාරණා හයක්ම පැත්තකින් තියමුකෝ. අපි එක කාරණයක් ගමුකෝ. සත්ත අපරිහානි ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම කාරණේ තමයි පුතේ අතීතයේ අපේ නායකින් පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියනවා. අතීතයේ අපේ නායකයන් රැගෙන ආ වූ සම්ප්‍රදායන් සම්මතයන් වෙනස් කරන්න එපා කියනවා. අතීතයේ නායකින් අරගෙන ආ වූ යහපත් දේ වෙනස් කරන්න එපා කියනවා. දරුවෝ අද මේ විනාශය සිද්ධ වෙලා තියෙන ඕක නිසාම නේද? අතීතේ පැනවුවා වූ නීති රීති නොනා දැන් වගන්ති කීයක් වෙනස් කරලා තියෙනවද? කීවෙනි සංශෝධනයේද පුතේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සංශෝධන 20 ගානක් නේද? මං හිතන්නේ එහෙම වෙන්න ඕනේ. එකින් එක වෙනස් කරනවා පුතේ. අතීතේ පාලකයන් රැකගෙන ආපු පුතේ මේ ජාතික ආරක්ෂා උදෙසා රට තුල විශේෂ වැඩසටහනක් තිබ්බනේ. ප්‍රමුඛතාවයක් තිබ්බනේ රටේ ජාතික ආරක්ෂාව ඔක්කොමට මිස්සෙලා ඒක රැකෙන්න එපා දරුවෝ. පුතේ ජාතික ආරක්ෂා උදෙසා ඒ සම්මත වෙලා තිබ්බේ සියලුම ධර්මතාවයන් විනාශ වුණානේ පුතේ. ඇත්තද බොරුද? එහෙනම් පුතේ මේ විනාශය ගැන අපිට ධර්මානුකූලව සාධාරණයක් නැද්ද? මේ ධර්මානුකූල සාධාරණ විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාමයි මම ඔබට කිව්වේ දරුවෝ සප්ත අපරිහානී ධර්මයන්ගෙන් අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ දරුවෝ. ඒවා විනාශයෙන් විනාශයටම ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසායි මං කිව්වේ දරුවෝ මේ සප්ත අපරිහානී ධර්මයන් තුල රාජ්‍යයක් කරන්න කැමති ශක්තිමත් නායකයෙක් මොන පක්ෂෙන් හෝ වේවා ජනතාව පත් කරගන්න එින් තොර නම් පුතේ මේකට විසඳුමක් නැහැ. එතනම තමයි ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ. එහෙමනම් අද දවසේදී අප වෙනුවෙන් බොහෝ කරුණාවෙන් උන්වහන්සේ අපට පහදා දුන්නා. අපිට වැරදිච්ච තැන්, අපි අකුසල් පුරවගත් තැන්, එහෙමනම් වැරදි හඳුනගත්තා. ජීවිතය කුසලෙන් ශක්තිමත් කරගනිමු. අප්‍රමාදී වෙමු. අප විසින් රැස් කරගත් කුසල ශක්තියින් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයත්, මේ රටත්, මේ ජාතියත් සෑම මොහොතක් පාසාම සුරකිවා. අප කෙරෙහි බොහෝ කරුණාවෙන් මේ ධර්මය දෙසාවතාල මහරහතුන් වැඩිමගෝස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ
මහා සංඝරත්නය සුරකේවා උන්වහන්සේලාට කිසිදු විපතක් කරදරයක් නොවේවා උන්වහන්සේලා සුරක්ෂා වේවා නිදුක් වේවා නිරෝගී වේවා